මරණ දණ්ඩනය අහෝසි කිරීමේ පනත නමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා ඉදිරිපත් කළ මෙම පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම් පත සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරියැල්ල මහතා විසින් අද සභාගත කරනු ලැබුවා. පුද්ගලික මන්ත්‍රීවරයෙක් ඉදිරිපත් කරන යෝජනාවක් ලංකාවේ තියෙන මරණ දණ්ඩනය අහෝසි කිරීමට ඉදිරිපත් කරන යෝජනාවක්. මෙම පනත් කෙටුම් පතර අනුව කිසියම් පනතක මරණ දණ්ඩනය නියම කිරීම හෝ මරණ දඬුවමින් දඬුවම් කිරීම සම්බන්ධයෙන් කර ඇති සඳහනක් මෙම පනත ක්‍රියාත්මක වීම සමග හා ඉන් පසුව ජීවිතාන්තය තෙක් සිර දඬුවමින් දඬුවම් කිරීම ලෙස සංශෝධනය විය යුතුයි. කුඩුකාරයෝය, මිනීමැරුම් වලට වග උත්තරකාරයෝය වෙන වෙන හේතු මතය කියලා මරණ දඬුවමට ලක්වුවන් වර්ගීකරණය කරන්න බෑ. වැරදිකරුවෝ 100ක් කියලා මැරුවාගේ නෙමෙයි, ඒක නිවැරදිකාරයෙක් කියලා මරණ සිද්ධ වුණොත් එහෙම ඒක විශාල අපරාධයක් විතර මම දකින්නේ. බුදුදහම අනුවත් ඒක මම අනුගමනය කරන එක පටහැනි. ඉතාලම කෙටි කාලෙකදී මේ පනත සම්මත කරගන්න පුළුවන්කම ලැබෙයි කියලා විශ්වාස කරනවා. කෙසේ වෙතත් මරණ දණ්ඩනය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේම විවිධ පාර්ශ්ව අවස්ථා කිහිපයකදී මෙලෙස පරස්පර අදහස් පළ කළා. බන්දුලාල් බණ්ඩාරිගොඩ මන්ත්‍රීතුමා මේ ඉදිරිපත් කරන්නේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්. ඒක බන්දුලාල් මන්ත්‍රීතුමාගේ මතය. එක්සත් ජාතික පක්ෂයේ හැටියටවත් අපේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේවත් පාර්ලිමේන්තු කණ්ඩායම තුලවත් මේ කාරණය පිළිබඳව තීරණයක් අරගෙන නැහැ. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ජනාධිපති වුණේ දවසේ ඉඳන් ප්‍රකාශ කරා මරණ දණ්ඩනය සඳහා කිසිම ලියවිල්ලක් අත්සන් කරන්නේ නැහැ. සමහරතුමාට දොස් කිව්වා. ඒත් ඒක ක්‍රියාත්මක වුණා. ඊට පස්සේ ආව චන්ද්‍රිකා කුමාරතුංග මැතිතුමියත් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ ප්‍රතිපත්ති අනුව ගියා. ඊළඟට මහින්ද රාජපක්ෂ ජනාධිපති ආවා. එතුමත් වෙනස් කරේ නැහැ. දැන් මරණ දඬුවම යළිත් ක්‍රියා කරන්නට යෝජනා කළා තියෙනවා. ඒක අපේ පක්ෂයේ ප්‍රතිපත්ති වලට විරුද්ධයි. හැබැයි අපි හිතලා බලන්නට ඕන මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙවන කප්පිත්තු. මම මේ කතා කරන්නේ කුක්කෝ ගැන නෙමෙයි. හිරගෙදර ඉඳගෙනත් ඒ මහා මොලකාර ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ඇත්තොන්ට නිවැරදි අධිකරණ ක්‍රමවේදයක් තුල සාක්ෂි සහිත ඔප්පු වුණොත් ඒ අයට මරණීය දඬුවම ලබා දීමේ කිසිදු වරදක් මම නම් දකින්නේ නැහැ. මරණ දඬුවම නොදෙන්නේ නම් මම අහන්න කැමති මරණ දඬුවමට විරුද්ධව කතා කරන ඔය ඇත්තොන්ගෙන් කොහොමද ඔබලා 44 ලක්ෂයක් පාසල් යන දූදරුවන්ව ආරක්ෂා කරන්නේ මේ මත්ද්‍රව්‍ය උවදුරෙන්? මගේ විශ්වාසය මැක්සිස්.